So we are not set the company. He did Mambelu, all like a channel. You know, we put the car, but you know, go up on him. Ah, 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 Red label dana, black label dana, soda dana, ice cat dana, dehilella dana, glass kadana, chutta chutta ponna. Chutte chutte onne Gedilla ne da damane ne damane Hi friends api inne candy wala the heavens villa ege neda aniwari idi apita enne ekuwe menna meya me inne metana dial ekak aa kohomada bomba yulu kawada alalaabada trip ekak ema giyada kattiye kaduna ginawada ප්‍රසිද්ධ කලාකාරයෝ උන්ට මේ අපහාස එහෙම නෑ නෑ අනිවාර්යයෙන්ම ඇත්තට මේ උපහාස එහෙමකුත් නෑ එහෙමයි හිතනවනේ ඉමේජිනේෂන් නේ අම්මේ මේ හැකියාව තමයි ඉදිරිපත් කරන්නේ එහෙම මට හැකියාව තියෙන කියලා මම දන්නෙත් නෑ අපි දන්නද එඩ්වඩ් ජයකොඩි මහත්තයා ඉන්නවනේ දැන් මම දන්නේ නෑ තුම බොනවද නැද්ද කියලා මම දන්නෙත් නෑ හැබැයි මට හිතෙන එඩ්වඩ් ජයකොඩි මහත්තයා නිකන් දැන් බොනවා නම් බාර්ගේ කොල්ලට කියයි ෂොට් එක දාන්න ඕනේ විදිහ වාමන්ට Major Sotte Dan. Red label Dan, black label Dan, soda Dan, ice cat Dan, dehilella Dan. Glass kadanna chutta chutta ponna chutta chutta ponna kiyala kiyana kawuda me kiyanne ekda jawadi mathi ekama thamai kiyanne eka ayon naha ne ayon naha පස්සේ දැන් අපි හිතමු දැන් ඕකේම දැන් ඔන්න ෂෝ එකක් තියෙනවා මේ ෂෝ එකේ ස්ටේජ් එකට නගින්න යන්නේ
දැන් පිටිපස්සේ බෑක් ස්ටේජ් ඉන්න අපේ ගුණදාස කපුගේ මහත්මයයි සුනිල් පෙරේරා මහත්මයයි දෙන්න. අපි නිකන් හිතමු. දෙන්න නේ හිතන කපු ගුණදාස කපුගේ මහත්මයයි සුනිල් පෙරේරා මහත්මයයි සුනිල් පෙරේරා මහත්මයා කියනවා. ආ මචං කපුගේ අපි පොඩ්ඩක් මාරු වෙලා බලමුද උඹ මං යම් මං උඹ වෙන්නම් ආ දෙන්න මොකද උනේ දෙන්න මාරුණා බීලකට වේදිකාවට පැමිණවා ඒ රාජකඨින් බිහු ගායන ශිල්පියා ගුණදාස කපුගේ ගුණදාස කපුගේ සුනිල් පෙරේර සුනිල් බෑන් ගදරිල කවුද සුනිල් පෙරේර දවසක් හා ඇල නැති හේනි අක්කාල මාවෙහි වැස්සේ උරුලේ හං කාගෙනම ඔබට මුණා මගේ සුදුව ආයනතුරු හිටිපියවර සිටියා අම්මේ මගේ අම්මේ රඩං රඩං පනන 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 සුදු නැන්දා ඇයි ඒ දොර වැහුවේ මාමන් දී අතයි කරේරිය ඉන් හඳට ගිගේ බිඳුම් මෙහෙමි අයෝ ආ ඉන්නගා ඇයිගේ මුල්ලි අහා ඉන්නගා ඇයිගේ මුල්ලි ප්‍රීතියෙන් මේ වගේ හෙන්රි කල්දේරා කතාව දන්නවනේ නෑ කියන්න කොහොමද හෙන්රි කල්දේරා මහත්තයා දවසක් යනවා මියුසිකල් ෂෝ එකකට මේ මං කලින් කිව්වා ඔව් හෙන්රි කල්දේරා මහත්තයා යනකොට දැන් එතුමගේ ස්පේන් නෑ මේකත් අපහාසයට කියන කතාවක් නෙමෙයි ඔව් ස්පේන් නෑ දැන් ඔන්න කෙනෙක් ඇඟේ හැප්පෙනවා එතන අහනලු කවුද අයියේ මම එඩ්වඩ් එඩ්වඩ් කීවි එඩ්වඩ් ජයකොඩි ආ එඩ්වඩ් මල්ලි සිරියා හනේ ලනු ඉහිරේ සුසුම් හෙලන රෑ කියන්නේ මල්ලි දේ මල්ලි එලා ඇවලු කන්න බා ඔව් මං තමයි යන්න මල්ලි ඊට පස්සේ ඔන්න දැන් ටික තුනක් යනවලු මේ වාගිතර වචන දැන් අපි බ්ලැක් ලේබල් එක ජින් එක මාර කලවන්න තියලා යාවට තව එකෙක් හැප්පෙනවලු නෝලු කවුද අයියේ මම නිහාල් නිහාල් කිවි මේ මෙහෙම නිහාල් නෙල්සන් ආ නිහාල් මල්ලි එපාන් එපා මස් කන්නට කිරි අම්මාගේ කියන්නේ මල්ලි දේ මල්ලි ඔව් මන් තමයි යන්න මල්ලි ගියාම ටික දුරක් ගියාම වේගෙන් ඇඟි හැප්පුණලු කිය කවුද යව් යව් මම ගහන්නේ බල්ටි මම බොන්නේ ප්ලේන්ටි හා හා මගනම ෆිල්ටි ආ ෆිල්ටි පුතා නිසම් සෙලටි කතා කෙරෙලා පළදුරින් ඇතුල් කෙරුවේ මල්ලි දේවාලි ඔව් ෆිල්ටි ලෙන් තමයි යන්න මල්ලි අපි පොඩි කාලේ කාර් පදිනවනේ බා කොහොම පදින්නේ මේ කහල් ගන්න කලින් වල නෑ නෑ මට නිකන් හිතුණා බා මහින්ද රාජපක්ෂ මහත්තයා පොඩි කාලේ කොහොමද කාර් පදින්නේ දැන් මෙහෙමයි බම් පැදලා තියෙන්නේ ඇඟපිපි බුරු 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 යාදුරුනේ ඇඟපිපි බුරු දැසපද අඩර කුමාර දිසනායි කල්පනා කරලා බලන්න ඇඟපිපි බුරු 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 නදහ ඇ අම්පෝ ඇ තු පතකින් තිබට ඇ පුංචි අම්ම ඇ ඊයේ සජි ප්‍රේමදාස කොහොමද පුංචි කාලේ කාර්පද දෙන්නේ කටින් ශ්‍රී ලංකා මිත්‍රෝණිය ඇඟෙන් පික් පික් බ්‍රුම් 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 පියාණන් ගනමින් ඇඟ ගම්මුදාවට ඇට කෙවල් වස්සමේ මැකෝ කොහොමද කාර්පදලා තියෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමා ඇඟෙන් පික් පික් බ්‍රුම් 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 ආවුඩඩා
ටඩ පළවලු කට්ට කුඩු වෙලා එතකොට ජීල් පිරිස් මාත් එක්කම එම්පි බ්‍රූ කොමිටියක් එම්පි බ්‍රූ පික් බ්‍රූ මැදිච්චක නැති වෙලා ගියා වැදිරා නෑ පෙන්ස් ඊරෝසේ ස්පින් සනක කොහොම කරපදින් එම්පි බ්‍රූ පික් බ්‍රූ පිස්සක් වගේ පික් බ්‍රූ සුසාන්තික පික් බ්‍රූ එතකොට මේ මංගල සමරේ මහත්මයා අතතොම් මිතෝරුනි හැම්පි බූම් 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 හැම්පි බූම් පරබල්ලෝ හැම්පි බූම් පිබූම් කුරුඳු පොල්ලෙන් ගහනෝනි හැම්පි බූම් දොර චතුරසේන රත්න බෑ 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 හැම්පි බූම් 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 ඈ මුන්ට කන විද්ද ගල නගින්න ගන්නේ මම තමයි ඈ බෑ 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 එතකොට මේ අපේ කවුද මේ හිටපු ජනපත ගෝඨාභය රාජපක්ෂ කොහොමද පැදලා තියෙන්නේ එම්පි බ්‍රුම් බ්‍රුම් බ්‍රු හූ ඉස් ලසන්ත හූ ඉස් ලසන්ත එම්පි බ්‍රුම් පි බ්‍රුම් පි බ්‍රුම් අපට ගෙන වාරයක් කාර්පෙට් දෙ මෙහෙමයි නව ශ්‍රීලන්ත කාර්පෙට් දෙ මෙහෙමයි ට්‍රිප් පිස කාර්පෙට් දෙ මෙහෙමයි කවුරුත් කියන්නේ අපි කාර්පෙට් දෙ පැටි අපි තමයි හොතරම කාර්පෙට් දෙලා තියෙන්නේ ඔච්චරයි කතාව right විලම් පෙරමග එකයි මේ ස්වදේශීය සීරේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි සංස්කරණය හයිදරපත් කිරීම සමරයන් සමග විසින් ප්‍රථමින් සිරස්තල පිපිසෝ නුවරට දැන් පොත්ස විස්තරාත්මක ලොක ප්‍රකට හා ජාතික මට්ටමෙන් ප්‍රකට ලොක් ඉදිරිපත් කරන්නන්ගේ සංගමේ සාමාජිකයන්ට ප්‍රිපිස්සෝ YouTube කණ්ඩායම මහනුවරට සම්ප්‍රාප්ත වී තිබෙනවා. අද සන්ධ්‍යා භාගයේ සිරෝන්නම් වූ මුට රටෙන් ඔවුන් කොළඹ සිට මහනුවරට පැමිණෙනවායි අපගේ ආදේශීය වාර්තාකරුවන් වන පුන්සර බණ්ඩාර නීති පිට වාර්තා කර සිටියේ. ප්‍රථමයෙන් මහනුවර වැවරව මේ පැවති උපන්දින සාදයකට තම පෙම්වතිය සමගින් සහභාගී වූ සින්දු ප්‍රතිසනායකයන් සහ අනෙකුත් සමාජිකයන් ඉන් අනතුරුව අරක්කු මිලදී ගැනීමෙන් අනතුරුව පැනවෝම සිටියන්ත රිච්මන් හිල් කතුවැටේ හන්තාන ප්‍රදේශයේදී ද හෙවන්ස් විලා ආයතනයට සහභාගී වී තිබෙනවා. ප්‍රණීත වූ ආහාර පාන සමගින් හැබැල්ලන් බයිට් එකක්ද ඉන්දියාප්ප 20ක්ද සමගින් සියලුම දින අනුභව කිරීමෙන් අනතුරුව ජින් බෝතල් දෙකක්ද බ්ලැක් ලේබල් බෝතලක්ද පානය කළ ඔවු ව්‍යවස්ථාවේදී ඉන්දියාප්ප එක පිට එක කමින් සිටිනවා. ඔබ දැන් සම්බන්ධ කරගන්නවා ඒ ගොස්සිට අපගේ විශේෂ වාර්තාව ශශික දේවන්ත සඳරසිංහයි. අයබෝවන් ශශික. ආයුබෝවන් චමින්ද මා මේ මොහොතේ රැඳී සිටින්නේ පැනරෝමා සිටි ප්‍රදේශයේ රිච්මන්ඩ් හිල් කඳුවැටේ හෙවන්ස් විලා ආයතනය තුළ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අද පස්වරු 7ට පමණ තමයි ට්‍රිප් පිස්සෝ කණ්ඩායම මේ ස්ථානයට සම්ප්‍රාප්ත වුණේ. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි එක දවසේදී පරක්කු වී නැගිටීම කිරිබත් අනුභව කිරීම වගේම ඩ්‍රෝනා ෂොට් ලබා ගැනීම ආදී විශේෂාංග කිහිපයක් අතුලත් කරමින් අමුතුම දර්ශනයක් රඟ දැක්වීමට නියමිතයි. හෙට දවසේදී මෙම ට්‍රිප් පිස්සෝ කණ්ඩායම විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි කණ විද්දාගල සහ යහන්ගල ආදී සුවිශේෂී සංදිස්ථාන කිහිපයක් පසු කරමින් මෙම ට්‍රිප් පිස්සෝ කණ්ඩායම
කණ්ඩායම මේ අවස්ථාවේදී හේවන්ස් විල ආයතනයේදී කරවල හොදි පරිප්පු හොදි චිකන් හොදි සහ සම්බෝල සමගින් ඉදියාප්ප 20 බැගින් අනුභව කරමින් පවතින ආකාරය තමයි අපට දැක බලා ගැනීම හැකිවන්නේ මේ ආකාරයෙන් සතුරු සාමිතිය දෙමින් 68 ප්ලේ කරමින් නැගිලේ නියපොත්තෙන් ලේ එන කන් 68 ප්ලේ කරමින් සිටන අවස්ථාවක විශේෂයෙන්ම සමහන් කරන්න අවශ්‍යයි බොහෝ දෑ ඉදිරිදී සිදුවීමට නියමිතයි අප ඒ පිළිබඳව තොරතුරු ලබසනින් ඔබට වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා මම ශෂික දියමන්ත සමරසිංහ ද හෙවන්ස් විලා සිට ප්‍රතුම් 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 අපි අද ඉන්නේ ඔයගොල්ලෝ දන්නවා වීර ආවා කැන්ඩි වල තියෙන හෙවන්ස් විලායකට. ඉතින් ඇත්තටම මේක හෙවන් එකක් නේ. හෙවන් එකක් මාරම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සමරි සෙට් වුණා අපිට සමරි තමයි මෙහෙට එන්න කිව්වේ. සමරි ඉන්න උඩ ලස්සන view එකක් තියෙනවා. මම පෙන්නන්න මේ හොටෙල් එක තියෙන දැන drone shot එකක් දාලා. අද අපි හිතන් ඉන්නවා කැන්ඩි explore කරන්න කැන්ඩි සිටි එක නේද? ඉතින් වැඩි කතා වන්නේ අපි කතානායක සමරි. ඒක අපි අවස්ථාව දීලා දෙන්නේ සමරිට. නා සෙට් එකම කොහෙද මේ? හුලම් ග්‍රවුන්ඩ්. හුලම් ග්‍රවුන්ඩ් නේ. ඔව්. හුලම් පිටරිය. මේකේ පොඩි කතාවක් තියෙනවා. ඔව්. අතන මේ රජකාරී ඉඳලා තියෙනවා පොඩ්ඩක් ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ වගේ. ඉඳලා තියෙනවා මේ කොටුවේ හාමුදුරුවෝ කියන නම. ඒ කියන්නේ කොටුවේ හාමුදුරුවෝ කියන්නේ යගේ නම. යා හාමුදුරුවෝ කියන්නේ නෙවෙයි. ඔව්. පොඩි හාමුදුරුවෝ නෙවෙයි. නෑ නෑ. කොටුවේ හාමුදුරුවෝ කියන්නේ නම. පොඩි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ තමයි. කොටේ පොඩි හාමුදුරුවෝ යගේ නම තමයි ඒක. ඔව්. හැබැයි යා හාමුදුරුවෝ කියන්නේ නෙවෙයි. ඔව්. ඒ නම තමයි ඒක යූස් කරලා තියෙන්නේ. ආ. ඉතින් මේ එයා සුපර්ස්ටාර් කෙනෙක් නෙවෙයි සුපර්ස්ටාර් කෙනෙක් නෙවෙයි එයා මෙහෙම මෙහෙත් මෙතෙන්ට එනවලු නිකන් ඇවිල්ලා යන්න එනවලු එතකොට මිනිස්සු ආපුවාම නිකන් අයව බලන්න මෙහෙම උඩට එනවලු ආහහා කොහෙද එන්නේ බයිනා පල්ලියට කියනවලු එනේ එනේ කාට මෙහෙම පයින් ගහලු බලනා පල්ලියට බයිනා පල්ලියට කියනවලු ඒක ඒක නිසා තමයි ඇත්තටම මේ එයා මේ හුලං විදින්න තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ආහහා ඔව් හුලං විදින්න විදින්න මෙහෙම එතකොට මේ එනට ආතල් එකේ මෙහෙම හුලං විදිනවලු කොහෙද ඊළඟට? අපි ඊළඟට යන්නේ වැවවුම් බලන්න. හැබැයි මේ වැව අපි වැව පස්සේ කතා කරමු. දැනට නිකන් කියන්නම් මේ වැව ගැන කිව්වොත් වැව රවුම. මේක වැව වටේටම පාර තියෙනවනේ තාර පාර. ඔව්. ඉතින් ඒ වගේම වැව වටේටම දැන් ඉස්සර නම් තිබුණා ඇත්තටම බස් ගමන් කරා වාහන ගමන් කරා ප්‍රධාන මාර්ගයක් විදිහට තිබුණා. ඉතින් මෙහෙම වැව ලෝකෙටම දෙකයි තියෙන්නේ. ඔව්. එකක් තියෙන්නේ මේ නුවර මේ බෝගම්බර වැව. අනික තමයි මේ අප්‍රිකා පැත්තේ තියෙන ජිල්ල බකිටියාව කියලා පැත්තක්. ආ ජිල්ල බකිටියාව. එහෙ තියෙනවා නේ අතන කියන්නේ අතන. ජිල්ල බකිටියාව. ඔව්. ඔව් උගණ්ඩාව හරි. ඒක වඩෙත් මේ වගේම තමයි තියෙන්නේ. ඔව්. ඒ වගේ මේ හරිය ගත්තොත් මේ හරිය තමයි අතන නුවරින්න ලස්සනම ගෑල් ළමයි ගැවසෙන පැත්ත. ආ හා. ඒකට තමයි මම ඔයාලා එක්කන්නේ. ඒකට හේතුවක් තියෙන ඉස්සර රජතුමා. දැන් මේ රජමාලිගාව නේ අතන මේ. ඔව්. රජතුමා තමන්ගේ ලස්සනම බිසෝවව ටික මේ හරිය තමයි ප්ලේස් කරලා තියෙන්නේ. මේ ක්වීන්ස් මේ තියෙන්නේ. ඔව්. මේ හරිය තමයි ප්ලේස් කරලා තියෙන්නේ. ක්වීන්ස් හොටෙල් එක. ඔව් ඒක තමයි ක්වීන්ස් කියලා නම දාලා තියෙන්නේ. ආ රයිට් රයිට්. මේ හරිය තමයි ප්ලේස් කරලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් ඒ ජාන හින්දා තමයි මේ ලස්සන ගෑල් ළමයි වැඩිම මේ පැත්ත ගෙවසෙනවා කියලා කියන්නේ. ඔව්. අපි දා පෙන්නන්න යන්නේ දැන්. යා බලන්න. ඒ කතාව නම් ඇත්තද නේද? හ්ම්. පස්ස. පස්ස නේද? පස්ස.
ඔන්න බලන්න දැන් ආ වෙන්නේ මොකද්ද කියලා බලන්න බලමු චුට්ටක් ඔන්න දාමු මේ මා ආ නදකනේ ආ මාළු වෙනවනේ ඉතින් ආ ඔල දාන්න 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 අනිත් අත මරක් දෙනවා ටික අත ඔන්න ඉතින් අද දෙන්න ඔන්න බලන්න වෙනදී එනවා එනවා වඩු වෙනවා හරි ගණන් ගන්නෙත් නෑ ඇත්තරෝ යාළ ගොඩක් හම්බ වෙනවා කෑම ආ ඒක තමයි ගණන් ගන්නෙ අපිට අද තවත් අලුත් සමාජිකයෙක් ප්‍රීති සහායක තුනවා මේ තමයි සෙව්වන්දි මෑණියෝ නෙවෙයි සෙව්වන්දි අම්මා ඒ මොකද මේ මොන වැවද ඕගම්බර වැවේ ඕගම්බර වැවේ අපි යනවා ට්‍රිප් ඉස්සොත් එක්ක සුපිරි සවාරියක් යනයි අපි සූදානම් වෙන්නේ ඉතින් අපි කියනවනේ යාළුවනේ අපිට පේනවා ඇති මේ මහනුවර බෝගම්බර වැව මේක ඇත්තටම ආදි කාලේ ඉඳන් තියෙන වැවක් කලින් පැත්තකට බලන්න වැව කොහොමද කියලා තමයි අපේ මොතපතේ ඔක්කොතර සඳහන් නුවර මුහුද කියන්නේ මේකට කාටවත් මීපස්සේ මීම් සදන්න බෑ නුවරට මුහුදක් නෑ නුවරේ රැල්ල පාගල නෑ නුවර කෙල්ලෝ ඇවිල්ලා ඉස්කෝලේ ස්පෙල් එක දානවා බීච් එක කියලා කවුරුත් කියන්නේ මක් කන පැලන්න ගහනවා බලාගනියෝ අය කියනවා ඔතේම නුවරට මුහුදක් තියෙනවා තිප්ප මුහුද තමයි මේ වැවට පත් වෙලා තියෙන්නේ දැන් දල්දා මාලිගාව පැත්ත තමයි අපිට අර පේන්නේ අපිට පේනදි ලස්සන දිස්සනා ශ්‍රී දල්දා මාලිගාව මේ පැත්තේ කඩයද කියලා සහ වලි කුපුලා ඒ වගේම හොට දිග පිළිහුඩුවා ඒ වගේම අප දැකලා ඒ වගේ පක්ෂීනුත් අපිට අපිය වැදුනා පිය වැදුනා ඒ වගේ පක්ෂීනුත් අප දැකලා කියලා පක්ෂීනුත් මේ වගේ අර හරි බලා ගන්න පුළුවන් ඇත්තටම මේ අර අපේ මේ බැසිල් රයි පක්ෂ මහත්තයා අර කපුටු කතාව කියන්න කලින් මෙතන ගොඩක් කපුටු හිටියා හිටියා නමුත් දැන් ඇත්තටම කපුටු ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා ඔක්කු තමයි දැන් ගොඩක් තියෙන්නේ පාලක් ඔක්කු පාලක් ඔක්කු තමයි ඉන්නේ ඊයන කරලා සිත පිරුණා අද සෙනෙ හස දැනුණා දුර වෙනදී මේ ආවේ
රජවරුන් බිසවරුට කන ආපු අපේ වැවේ පොට් ටිකක් බලාගෙන දලදා වැඳගෙන දූපතත් බලාගෙන එතකොට කොක්කුන්ට හාය කියාගෙන අපි දැන් සින්දුවකුත් කියාගෙන ඔන්න අපි එනවා මේ අවස්ථාවේදී අවසන් අධ්‍යයනයට දැන් අපි එනවා මේකෙන් පස්සේ කැන්ඩි view point එක බලන්න කට්ටිය ලෑස්ති වෙන්න අපිත් අනිවාර්යයෙන් අපි දැන් ඉන්නේ view point එකේ පස්සෙන්ද පේනවා ඈත ඉතින් මොකද කියන්නේ ලස්සන වැස්සට කියන්නේ නුවර ලස්සන වැස්සට කියන්නේ එහෙනම් අපිට කියන්න පුළුවන් කොළඹ ලස්සන බේරවැවට ඈ කොට්ටාව ලස්සන මාකුඹුවට බස් ගන්නකොට කොහොම කියන්න පුළුවන් අපිට තුක් නදකෙත් තිබ්බට ඊයා මේ කට්ටි සෙට්ලා ඉන්නේ ඉතින් මේ වෙලාවේ සමරේට රංජන රාවනායක ආවේසෙට ඉන්නේ කතා කරමුද අපි හැමෝටම එක එක විදිය පිස්සු දිනවා මල්ලි. එක එක විදිය පිස්සු මල්ලි. සමහරුන්ට ට්‍රිප් වෙන පිස්සු මල්ලි. සමහරුන්ට බොන පිස්සු මල්ලි. සමහරුන්ට කන පිස්සු මල්ලි. ට්‍රිප් පිස්සු කියන්නේ තේම සෙට් එකක් මල්ලි. හිරේ ඉද්දි මම බැලුවේ ඔයාලගේ channel එක මල්ලි. පල්ල අපි අතලයක් ගත්ත මල්ලි. දැන් අපි මේ ඉන්නේ හොටෙල් එකේ. හෙවන් ශ්‍රීලා මල්ලි. රෑට ලයිට් පේනවා මල්ලි. දවල්ට ටවුන් එක පේනවා මල්ලි. දැන් අපි හැමෝටම කියනවා ඇවිල්ලා මේක බලන්න මල්ලි. අම්මා පල්ල දුම් පල්ල ජේසු පල්ල විශ්වාස කරනවා විශ්වාස කරපල්ලා නැත්නම් මට වැඩකුත් නැහැ මම මේ කියන්නේ ඇත්ත ඉතින් අපි හැමෝටම කියනවා සමරෙන් සමරේ subscribe කරන්න මන් හැබැයි ඔගේ බඩරන් ටිකක් වැඩි මන් බොඩවත් වැඩි මන් උඹලා බොඩව වැඩි මන් ජයෝ මන් ජයෝ 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 අපි අපේ කැන්ඩි බ්ලොග් එක ඉවර කරන්න හදන්නේ සමරේ The end. Right, සුන්දර දවස් දෙකක් අපි ගත කළා මානව නගරේ ට්‍රිප් පිස්සොත් එක්ක ද හෙවන්ස් විලායකේ අනිවාර්ය ඉතින් thank you ට්‍රිප් පිස්සොත් thank you සමරේ ඔයාලට ආවට ඒ වගේම නේද හෙවන්ස් විලායකටත් බොහොම ස්තුතියි අපිට උපරිම ආකාරයෙන් සැලකුවා කැම්වි මාර්ගයි ඔයාලා ඇවිල්ලා බලන්න ඉතින් මෙලම් බලන්න කට්ටිය එන්න හෙවන් ශිලායක පැත්තේ ඇවිල්ලා පොඩ්ඩක් ඉඳලා chill එකේ ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මේ ඉතින් ඉතින් කියනවනේ මේ සමර ඇන් සමර YouTube channel අනිවාර්යෙන් subscribe කරන්න අනිවාර්යෙන් කරන්න ඕනේ ඒක ඉතින් ආපහු end එකක් දෙන්න ඕනේ දඩ මිනිස් වගේ හරි ඔය මකරේම අපු දෙන්න පුදුම ගමනක් තමයි පිස්සු ටිකක් ආවේ කට්ටියක් බිව්වා කට්ටියක් කෑවා තවත් කට්ටියක් TikTok කරා ඊට පස්සේ තව එක්කෙනෙක් තව එක්කෙනෙක්ට කියලා පිටේ සමන් ගාගත්තා ඊට පස්සේ කට්ටි බුදිය ගත්තා උදේ නැගිටලා පානෝයි ඉන්දියාප්පයි කිරිබතුයි කාලා ඒකටම හරියන්න ගිහිල්ලා නෑවා ඊට පස්සේ ආපහු කට්ටිය නුවර ගිහිල්ලා කට්ටියක් බුදුන් වදින්න ගියා බුදුන් වදින්න දලදා මාලිගාවට යනකොට කට්ටියට තිබුණේ කොටකලිසන් දීපිච්ච හිඳ යන්න ඕනේ නෑ ඊට පස්සේ කෙනෙක් සහායක් ඇඳගත්තා උදේ මොකද මේ සරමක් ඇඳන් අපි දෙන කතාවද බලන්න අඩෝ අරුනේ මල පූජ කරලා ආශිර්වාද ගන්න යනවා නෑ මම මේ කොටකලිසමන්න ගාන් ආවේ අතුට යන්න දෙන්නේ නෑ දිගක් නේ දෙන්නේ හඳ සාය අඳින්න උනානේ කවද අඳපුවද ෆස්ට් ටයිම් ගොට් ස්කර්ට් සායක් අඳගෙන දාන්දා මාලිගාවට ඇද්දි මෙන්න මොලේ කපුටු ටික ගොයි පරිවිටික් ගෑවිලා පරිප්පුවට කන්න පටන් ගත්තා
මේ වගේ අවුරුදු ට්‍රිප් එකක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ. ඊට පස්සේ අපි බෝට්ටුවේ ගියා. පුදු සේවයක් තමයි අපට දුන්නේ. අපි ටයිටැනික් යමේ සවාරියක් කරන ගම යාළුවෝ නයිස් කුටි ඉස්සරහා තමයි තියෙන්නේ. ඉතින් ජැක් ඉන්නවා වෙන්න මෙතන රෝස් පිටිපස්සේ ඉන්නවා. ජැක් රෝස් දෙන්නම ඉන්න අපිට පේනා මේ අවස්ථාවේදී. ඉතින් දෙන්නට අපි සුබපතන මේ අවස්ථාවේදී. ලියනඩෝ ඩිකැප්‍රියෝ තර ලස්සන කොල්ලෙක් අපට දෙක ගන්නට පුළුවන්. ඒ වගේම මාලනි ෆොන්සේකා වගේ ලස්සන නංගිකෙනෙක් අපට දෙක ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. දෙන්නම ඉතාමත් හොඳ ප්‍රේමණීය කපල් එකක් ආදරණීය කපල් එකක් විදියටයි මේ අවස්ථාවේදී අප ට්‍රිප් පිස්සෝ කණ්ඩායම සමග එකතු වෙලා තිබෙන්නේ. ඇත්තටම ඉතාමත් හොඳ පිස්සෙක් සහ පිස්සියක් කියලා කියන්න පුළුවන් ජය. විනාඩි 5ක් ඇතුළත බෝගම්බර වෙ බිසෝ වුණා අපට තැන දැක්කා. බිසෝ වුණා උතනින් අපිත් නාන්න ගියාම ඒකේ අංකල් අපිට කිව්වා ඔතනින් නාන්න ගියොත් එම අපි ගිරෙනා කියලා. ඊට පස්සේ අපි ආපහු ඇවිල්ලා මෙන්න දැන් අපි යෝග කරන්න තමයි යන්නේ. මේ වගේ අවුරුදු කතාවක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ. මේ කතාව ගැන අපිට කිව්වේ ඇත්තඳු නැහැ. මේ කතාව අපිට කිව්වේ ගාල්ලේ හෂාන් මහත්තයා. මේ කතාව කැමරාවට අහු කරගත්තේ මහරගම උදේ මහත්තයා. මේ වගේ අරුපතු ගොඩක් ට්‍රිප්පිස්සෝ අදාට පට්ටමේ මලා ගන්න පුළුවන්. ටිකක් ඉන්නකෝ.